ඊයේ පස්වරුවේ මෙන්ම අද උදෑසනත් දෙවයිනේ ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇදහැළුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ත්‍රිකුණාමලයේ. පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර බිංගේ ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගල් පෙරලීමක් සිදුව තිබුණා. අද දෙරණ වාර්තාකරු පැවසුවේ නුවර සිට බදුල දක්වා දහවණේ වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එම කඩවැටුණු ගලේ ගැටි ඇති බවයි. අයහපත් කාලගුණයේ හමුවේ ඇල්ල වැල්ලවාය මාර්ගයට පස්කන්දක් කඩා වැටී තිබූ අයුරු ඉම්මේ. බෑතර පවතින අධික වැසි සමග රන්න කටකඩුව වැව වන් දැමීමට පටන්ගෙන තිබෙනවා. ඇදහැලෙන අධික වැසි සමග වීරකැටිය වරාපිටිය වැවේ ජලය උපරිම මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු දෙකම අඩිතුන බැගින් විවෘත කර තිබෙනවා. ප්‍රදේශ බොහොමයක පහත්බිම් ගණනාවක තවදුරටත් ගංවතුර තත්ත්වයන් නිරීක්ෂණය වනවා. දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේදීත් බොහෝ ප්‍රදේශවල හවස දෙකෙන් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ අපේක්ෂා කරනවා. වැසි තත්ත්වය හෙට දවසේ වෙද්දී අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. 21-22 වගේ පස්සේ බලාපොරොත්තු වෙන වැසි තත්ත්වයේ හොඳටම අඩුවීම. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.